අපේ ස්වාමීන් වහන්ස ලෝකෝත්තරවාදීන් තථාගතයන්න් වහන්සේට මනුෂ්‍යත්වයේ ඉක්මවා ගිය ලෝකෝත්තර තත්වයක් ආරෝඪ කර ඇති බව ඔබ වහන්සේ අපට පැහැදිලි කර දුන්නා, අපි දැනගත්තා. නමුත් තථාගතයන්න් වහන්සේ උත්තරීතර මනුෂ්‍යෙක් බව ස්වාමීන් වහන්ස අප දන්නවා. මේ අදහස තේරවාදයට අනුව අප තේරුම් ගත යුත්තේ කෙසේද අපේ ස්වාමීන් වහන්ස? අතරවා සරණයි ශාලිකා, ඒකත් ඉතාම වැදගත්. දැන් අපි කිව්වා ලෝකෝත්තරවාදීන් බුදුරජාණන් වහන්සේව අසාමාන්ත ලෙස ඉහළ රටගෙන ගියා. නමුත් ඒ වගේම අපි ප්‍රකාශ කරනවා බුදුරජාණන් වහන්සේ සාමාන්‍ය මනුෂ්‍යෙක් නෙවෙයි, උත්තරීතර මනුෂ්‍යෙක් කියලා. ඉතින් අර එකපාරක් අර මිනිස්සු සාමාන්‍ය උන්වහන්සේ දේශනා කරනවානේ, මම සාමාන්‍ය කෙනෙක් නෙවෙයි, ලෝකෙ ඉක්මවා ඉන්න කෙනෙක් කියලා නේද? ඉතින් ඒ නිසා මේ කොහොමද අපි මේක තේරුම් ගන්නෙ? උන්වහන්සේගේ උත්තරීතර භාවය කියන එක ගැන සැකයක් නැහැ. එතකොට ලෝකෝත්තරවාදීන්ගේ උත්තරීතර භාවය ඉතාම ඉහළට අරගෙන ගියා. තේරවාද කෝණයෙන් කොහොමද මේක දිහා බලන්නේ? තේරවාද කෝණයෙන් බැලුවම මම කරුණු තුනක් අනුසාරයෙන් උන්වහන්සේගේ උත්තරීතර භාවය තේරුම් ගන්නවා. මම ඒක දකින්නේ මේ විදිහට. එකක් තමයි උන්වහන්සේගේ රූපකාය සම්පත්තිය. 23 මහා පුරුෂ ලක්ෂණයක් ඇති, 80ක් අනුභ්‍යංජන ලක්ෂණ ඇති, භ්‍යාම ප්‍රභාව, කේතුමාලා අලංකාරය, බුද්ධ රශ්මි මාලාව, මේ ආදී වූ අතිශයින්ම ශෝභමාන වෙච්ච රූපකාය සම්පත්තියක් තිබිච්ච පුද්ගලයෙක් නැත්තම් සත්වයෙක් කියලා කියන්න පුළුවන් අපිට, තථාගතයන් වහන්සේ නමක් කියලා කියන්නේ. එතකොට ඒ රූපකාය වශයෙන් ඊටසේ අපේ ධර්මයේ දැක්වෙනවා නාරායන සංඝාත බලය කියලා. තා විශාල අලියතුන් තා විශාල සංඛ්‍යාවක බලයක් තමන් වහන්සේට තිබුණා කියලා. ඉතින් මේ විදිහට ගත්තම ඔය කියන රූප ස්වභාවයෙන්, රූප ලක්ෂණ, ශරීර ලක්ෂණ වලින්, ශරීර ශක්තියෙන් උන්වහන්සේ ඉතාම ඉහළයි. ඊළඟට අපේ ථේරවාදයේ දැක්වෙනවා තමන් වහන්සේගේ S2ට ඝන අන්ධකාරයේ පවා පේන ස්වභාවයක් තිබුණා කියලා. එමාංශ චක්ෂුවට. ඉතින් චතුරංග සමන්නාගත අන්ධකාරයක පවා පේනවා උන්වහන්සේට කියලා. ඉතින් ඒ විදිහේ සුවිශේෂී ශරීර ලක්ෂණ තිබිච්ච එක උන්වහන්සේගේ මනුෂ්‍ය භවයේ සුවිශේෂී අවස්ථාවක්. ඊළඟට තමයි තමන් වහන්සේ දිනු කරගත්ත ආධ්‍යාත්මික ගුණ ධර්ම ටික. කෙලෙස් ධර්ම වලින් හිත පිරිසුදු වීම, ඒ වගේම මේ සත්‍ය තනියම අවබෝධ කිරීම. අපි සාමාන්‍යයෙන් කරන්නේ උන්වහන්සේගේ දේශනාවනුසාරයෙන් අවබෝධ කරන එක. මේක තනියම අවබෝධ කරා. තනියම අවබෝධ කරගෙනත් පසේබුදුවරුන්ට වඩා ඉහළ සියල්ල අවබෝධ කරා. ඊළඟට උන්වහන්සේ අනිත් තාපසවරුන්ට කරන්නට බැරි වට්ටමේ 이르දි ප්‍රාතිහාරයේ පෑමේ හැකියාව තිබුණා, යමක මහා ප්‍රාතිහාරය දක්වා. ඉතින් ඒ වගේම නිරෝධ සමාපත්තිය ආදී සමාපත්තියේ වශීභාවය ලැබුවා. ඊළඟට කෙලෙස් ප්‍රහාණය කරනකොටත් රහතන් වහන්සේලා සහ පසේබුදුවරුන්ට වඩා විශේෂීව වාසනා සහිතව කෙලෙස් ප්‍රහාණය සිද්ධ කරා. ඉතින් මේ විදිහට ගත්තම තථාගතයන් වහන්සේ කියලා කියන්නේ ගුණධර්ම වලින්, මානසික ගුණධර්ම වලින් හිතාගන්නට බැරි ඉහළට ගියපු කෙනෙක්. අර ඒකනේ අපි සාමාන්‍යයෙන් ඔය මේ බුද්ධානුස්සතියේ භාවනාව වඩනකොට පුරාණ ආචාර්යවරුන්ගේ ගාථා ටිකක් තමයි අපිට බුද්ධානුස්සතිය වඩන්න. ඒකේ අන්තිමට කියනවා දිස්සමානෝ පිතාවස්ස රූපකායෝ අචින්තියෝ අසාධාරණ ඥානද්දේ ධම්මකායේ කතාවක. ඒ කියන්නේ මේ තථාගතයන් වහන්සේගේ දිස්සමානෝ පිතාවස්ස, මේ S2ට පේන, අපිට S2ට පේන රූපකයවත් රූපකයත් අචින්තනීයයි. ඒක හිතලා නිම කරන්න බෑ. ඒක පාරක් එක්කෙනෙක් කර අහලා ඇති නේද? තථාගතයන් වහන්සේගේ උසමනින්දාවනේ. රිටක් තියාගෙන නේද? ඊට පස්සේ එනේන දවසට ඒක දෙගුණ කරලා අරන් ආවත් ඒ බලද්දී උන්වහන්සේගේ ධනිස් මණ්ඩලය දක්වවත් ඒ රිට තියෙන්නේ නැහැ හැමදාම. ඒතර කියනවා තථාගතයෝ අප්‍රමේයෝ කියලා බුදුරණස් දේශනා කරා. මනින්ද බෑ මේකයි කියලා ප්‍රමාණය. ඉතින් මේ විදිහට ගත්තම ඒක සුවිශේෂී රූපකයක්. ඉතින් S2ට පේන මේ රූපකයත් මෙහෙමනම් ධම්මකායේ කතාවක, ධර්මකාය උන්වහන්සේගේ නාමකාය ගුණධර්ම ගැන කවර කතාද කියන එකයි කියන්නේ. ඒ නිසා බුදුගුණ කියන එක අපිට හිතන්න එම කරන්න පුළුවන් එකක් නෙවෙයි. ඉතින් ඒ නිසා ඔය කියන ලක්ෂණ දෙකෙන් රූපකාය සම්පත්තියෙන් හා නාමකාය උන්වහන්සේ සුවිශේෂයි. ඒකට ප්‍රධානම හේතුව තමයි ඒ වගේ සුවිශේෂත්වය ලබන්නට සාරා සංකේය කල්පලක්ෂ්‍ය තරම් කල් පුරණද අසීමිත පාරමී පුණ්‍යානුභව බලය. පින්කම් පින් වලින් පිරිච්ච බව, භාග්‍යවත් බව. ඉතින් ඔය කියන ලක්ෂණ තුනෙන් තමයි බුදුරජාන් වහන්සේ උත්තරීතර මිනිස්සෙක් බවට පත් වෙන්නේ මම තේරුම් ගත්ත විදිහට. නමුත් තාම ඒ රූපකයෙහි තියෙනවා සාමාන්‍ය ස්වභාව ටිකක්. මොකද ඒ රූපකය දවසක දිරනවා. උනාසම දේශනා කරන්නේ මගේ කය දැන් දිරච්ච කරත්තයක් වගේ කියලා. ඒ රූපකයට ලෙඩ වෙනවා. එහෙම රෝගී වෙච්ච අවස්ථාව අපි දකිනවා. ඒ රූපකය මිය යනවා. මේ මිය යෑමට අපි කියන පරිනිර්වාණය කියලා. මොකද නැවත උත්පත්ති යන්නේ නැති නිසා. නමුත් ඒක මිය යෑම. තථාගතයන් වහන්සේගේ මරණය තමයි පරිනිර්වාණය කියලා කියන්නේ. ඊට පස්සේ රූපකය අභ්‍යන්තරයේ දුගදයි.
ඒක සක්‍ර දේන්ද්‍ර ඇවිල්ලා තතාගතන් වහසේ අසු චර යනකොට ෙඩවෙච් වෙලාව කහන්නේ මේ හරි දුගද දෙයක් වරගන්නෙ ම සක්්‍ර දේන්ද්‍ර කියනවාන මට දැනන්නේ ඔබහන්සගේ සිල් සුවද ගුණ සුවද කියල් ඊට පස්සේ ඒක උන්හසරපවා තමන්ගේ ශරීරයේ දහා බලලා අසුබේ වඩන්න පුළුවන්. එනිසා ඒ රූපකය පිළිකුල් සහගතයි අභ්‍යන්තරය සැබවීම. ඉතින් ඒ වගේම ගුසගිනි පැමිණෙනවා තතාගතන් වහන්සේ ආනන්ද සාහිනාහසර දේශනා කරමට පිපාසයි කියලා. තථාගතයන් වහන්සේ ශරීර විඩාව සංසිඳුව ගන්නට විටිමිට සක්මන් කරන්නට ඕනේ රාත්‍රියේදී. සැතපෙන්නට ඕනේ. ඉතින් සමහරලාට රෝගී වෙච්ච අවස්ථාවක් තිබිලා තියෙනවා. ඒ වගේම දවල් අවස්ථාවේ දාණයෙන් පස්සේ සැතපෙච්ච අවස්ථාවක් තියෙනවා. ධර්ම දේශනා කරනකොට මගේ පිටර දෙනවා කියලා සාරිපුත්‍ර මෞද්ගල්‍යයන් ආනන්දාදී ස්වාමීන් වහන්සේට බණ කියන්නට කියලා තථාගතයන් වහන්සේ සැතපෙච්ච අවස්ථාවක් තියෙනවා. මේ විදිහට ගත්තම ඒකේ අර රූපකයෙහි හැකියාවන් වල පෙනුමේ සහ ආධ්‍යාත්මික ගුණයන්ගේ යම් අසාමාන්‍ය බවක් තිබුණාට මේ හැම දෙයකින්ම උන්වහන්සේ සුවිශේෂී මනුෂ්‍යත්වයේ ඉක්මව ගිපු අය කෙනෙක් නෙවෙයි. උන්වහන්සේ උපදින්නෙත් මව් කුසක. ඒ උන්වහන්සේගේ ජීවිතේ පවතින්නෙත් සාමාන්‍ය අපේ මිනිස්සෙක්ගේ ස්වභාවයෙන් ඒක දිරීමටපත් වෙනවා. ඉතින් ඒ නිසා ওই විදිහට ගත්තම තේරවාදයට අනුව අර අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණයට යටත් වෙච්ච සත්‍යයේ පුද්ගලයෙක් තමයි තථාගතයන් වහන්සේ කියලා කියන්නේ. නමුත් ඒ නාම රූප ධර්මවල සුවිශේෂී ගුණධර්ම ටිකක් දිනු කරගත්තා. ඒ රූප ධර්මයෝ පෙර පින නිසා ලක්ෂණ සූත්‍රයේ දැක්වෙන පරිදි පෙර පින නිසා විශේෂ ස්වરૂප අරගත්තා. එහෙම නැතුව උන්වහන්සේ මේ manussත්වයේ ඉක්මලා ගිය දේව ශරීරයක්වත් එහෙම නැත්නම් කිසිදු සත්වයකට වඩා වෙනස් වෙච්ච නිදා ගන්න අවශ්‍ය නැති කන්න බොන්න අවශ්‍ය නැති විශේෂ සත්වයකවත් කියන එකක් නෙවෙයි. තේරවාදීන්ගේ හැටියට අදහස් කරලා තියෙනවා. ඒකේ මම තව කියන්නේ ලෝකෝත්තරවාදීන්ගේ හැටියට ඔවුන් තම විශ්වාස කරා බෝසතාණන් වහන්සේ ඉපදෙන්නේ ස්වයංජාතව. මහාමායා සුද්ධෝදන දේවියේ දෙදෙනාගේ කාම සේවනයකින් තොරව තමයි මේ උප්පත්තිය ලැබුවා කියලා ඔවුන් විශ්වාස කරා. ඒ වගේම සිද්ධාර්ථ ගෞතමයන් එච්චර පෙරම් පොරපු කෙනා යසෝදරා සමග කාම සේවනය යෙදුන්නේ නැහැ කියලා ඔවුන් විශ්වාස කරා. ඒ ලෝකෝත්තරවාදීනේ ගොඩාක් ශ්‍රද්ධාවකින් තථාගතයන් වහන්සේ සලකන්නේ හැදුවේ. නමුත් තේරවාදී හැටියට එහෙම නෙවෙයි. ඒ සැබවින්ම මහාමායා සුද්ධෝදන දෙදෙනාගේ එකතුයෙන් තමයි බෝසතාණන් වහන්සේ උපදින්නේ. ඒ වගේම බෝසතාණන් වහන්සේ කියන්නේ ගොඩාක් කම්සප්පු වෙනපු කෙනෙක්. ඒකතුයෙන් තමයි යසෝදරා සමග එකතුයෙන් තමයි රාහුල කුමාරයා උප්පත්තිය ලබන්නේ. ඒ නිසා මේ තේරවාදයේ හැටියට අර මනුස්ස ලක්ෂණ තියෙන ඒ මනුස්ස ජීවිතයක් ඇතුළත මිනිස්සෙට යා හැකි උපරිම ආධ්‍යාත්මික ගුණයට සහ ලස්සනම රූපකායට හිමිකම් කියපු කෙනා. හේතුව මොකද්ද? පෙරපින නිසා. පෙරපින තුලින් සංසාරයේ තුර ලොකු ගමනක් ඇවිල්ලා උපරිම රූපකාය සම්පත්තියක් උපරිම ආධ්‍යාත්මික ගුණයක් දිනු කරපු නිසා ලෝකේ යහ නොඇලි නොගැටි කෙලස් නැති නිසා ලෝකෙන් මිදිච්ච සත්‍යයක් නිසා උන්වහන්සේ අර සාමාන්‍ය මිනිසුන්ට තියෙන බඩගින්න පිපාසය ආදී දේවල් ඉක්මවපු සත්වේ නෙවෙයි කියන එක අපි තේරුම් ගන්නට ඕනේ. ඉතින් බඩගින්න පිපාසය ජය ගන්නා උන්වහන්සේ, ඒ කියන්නේ බඩගින්න නිසා පිපාසය නිසා උන්වහන්සේ වැරදි දෙයක් කරන්නේ නැහැ උන්වහන්සේ අපි. ඒ වගේම සංසාරයේහි එන්නට තියෙන සියලු මේ භවයෙන් එහාට තියෙන බඩගින්න පිපාස ආදී දුක් උන්වහන්සේ ඉක්මවලා තියෙන. මොකද මතු උප්පත්තියක් නැති නිසා. ඉතින් එහෙම නැතුව උන්වහන්සේ ජීවත් වෙලා ඉන්නකොට ඒ දේවල් වලින් පීඩාවටපත් වෙන්නේ නැහැ කියන එක නෙවෙයි තේරවාදීන්ගේ අදහස. ඒ නිසා තේරවාදී හැටියට උන්වහන්සේ මනුස්ස කයක් දරාගෙන මනුලොව ඉපදිලා නමුත් පෙරපින් නැති නිසා සුවිශේෂී උප්පත්තියක් ලැබලා පින්වල හේතුව එකරගෙන ඒ මනුස්ස කය ඇතුලේ කළු කයක් ලබාගෙන ලැබිය හැකි උපරිම රූප සම්පත්තියට ගිහිල්ලා මිනිස්සෙක් වශයෙන් නැත්නම් සත්වයෙක් වශයෙන් ළඟා විය හැකි උපරිම ආධ්‍යාත්මික ගුණයට ළඟා වෙලා සියලු කෙලෙස් නැසපු නිසා ලෝක ධර්මයන් කෙරෙහි නොගැටි ලෝකයා එක්ක නොබැදී වාසය කරපු උත්තරීතර මිනිස්සෙක් කියන එක තමයි තේරවාදයේ අදහස. අපේ සමිනාසමට කෙටියෙන් යමක් දැනගන්න පුළුවන්ද? දැන් බෝසතාණන් වහන්සේගේ මෙලවට බිහිවීම පිළිබඳව මහමායා කුසුම් මෙලවට බිහිවීම පිළිබඳව පැහැදිලි කිරීමක් තියෙනවා. එතනදී අපේ සමිනාංශ උන්වහන්සේ සාමාන්‍ය දරුවෙක් ඒ ගැබ තුල සිටියාට වඩා වෙනස් කාලයක් තමයි මේ මාස 10 පුරාවට මහමායා බිසෝන් වහන්සේගේ ගර්භය තුල උන්වහන්සේ වැඩ සිටින්නේ. උන්වහන්සේ භවනා යෝගීව සිටියා කියලා කියනවා. උන්වහන්සේව ආරක්ෂා කළේ සතරවරම් දෙවිවරු කියලා පැහැදිලි කිරීම තියෙනවා අපේ සමිනාංශ. ඒ පිළිබඳවත් යමක් කියන්න පුළුවන්. මොකද විශේෂයෙන්ම ගොඩක් තරුණ අය අපිත් එක්ක පන්සල් මල්වේ ඉන්නවා. ඉතින් ඒ අය තමන්ගේ ශාස්ත්‍රඥ වහන්සේ කොයි වගේ කෙනෙක්ද? උන්වහන්සේගේ පැහැදිලි කිරීම ඉතාමත් විශිෂ්ටයි අපේ සමිනාංශ. උන්වහන්සේ පැහැදිලි කර උන්වහන්සේ කරපු මහා පුණ්‍යස්කන්ධය නිසා උන්වහන්සේ ලැබපු රූපශ්‍රී අතිශය උන්වහන්සේගේ ප්‍රඥාව මේ හැම දෙයක්ම නිරන්තරයෙන්ම කුසල් සිත් සහ කුසල කර්ම සමග සිටි උන්වහන්සේ ලැබපු දේවල්. අපි ස්වාමීන් වහන්සේ ඒ පිළිබඳවත් අපට යමක් කියන්න පුළුවන්ද විරාමයට යන්නට කලින්? ඔව් ඒකත් වැදගත්. ඒ කියන්නේ දැන් මිනිස්සෙකු ලෙස ලැබිය හැකි උපරිම දේ උන්වහන්සේ ළඟා වෙනවා. එතකොට ආශ්චර්ය මිනිස්සෙක් ආශ්චර්ය අద్భుත දේ ජීවිතේ තියෙනවා.
එනිසා අපි සුගත කියලා කියන්නේ සුගත කියන එකේ තියෙන එක අර්ථකථනයක් තමයි එක නිර්වචනයක් තමයි ප්‍රතිසන්දි මංගල්‍යේ පටන් පරිනිර්වාණ මංගල්‍යේ දක්වා ආශ්චර්ය අද්භූත දෙයින් ගහන වෙච්ච ජීවිතයක් සුන්දර ජීවිතයක් ඇති සත්වෙක් නිසා සුගත කියලා කියනවා. එතකොට උන්වහන්සේ මෞකුසෙන් බිහි වෙන අවස්ථාවම විශේෂයි. සියලු බෝසත්තුරු අවසානාත්මයේදී දේශනා කරනවානේ. ඒක ධර්මතාවයක් මහණෙනි. බුද්ධ වචනයෙන්ම තියලා ධර්මතාවයක් ඉපදිච්ච ගමන් පියවර කීපයක් ඉදිරියට වඩිනවා. ඒ වගේම උන්වහන්සේ උතුරු දිසාවට වැඩලා ඒ සීහනාදය සිද්ධ වෙනවා. ඉතින් සාමාන්‍යයෙන් කියන්නේ පොත්වල දැක්වෙන්නේ උන්වහන්සේ නිර්වස්ත්‍රවම ගණන් කරනවා. හැබැයි ලෝකයාට පේන්නේ වස්ත්‍ර නඳන් යනවා වගේ. කුඩා දරුවෙක් ගමන් කරනවා වගේ තමයි ගමන් කරන්නේ. නමුත් අවුරුදු 16ක ළමයෙක් ඇවිදිනවා වගේ දැනෙන්නේ. මේක එක්තරා සිදුවීමක්. ඒකෙන් කියවෙන්නේ උන්වහන්සේ ගිහි ගෙදරට අරන් ගියාට පස්සේ සුද්ධෝදන මාලිගාවට ගෙනිච්චට පස්සේ ඒ ගෙනිච්ච කාලෙත් කතා කරන්න පුළුවන් ඇවිදින්න පුළුවන් කෙනෙක් නෙවෙයි. ඒ උප්පත්ති වෙලාවේ සිද්ධ වෙච්ච එක්තරා සිදුවීමක් මේක. ඒක ආශ්චර්යමත් සිදුවීමක්. ඊට පස්සේ මෞකුසේ ඉන්නකොට උන්වහන්සේ ලෝකයේ දිහා බලමින් වාසය කරාගෙන පොත්වල දැක්වෙනවා. මොකද ඒ සුවිශේෂී සත්‍යය නිසා, ඒ සුවිශේෂී පුද්ගලයෙක් නිසා. ඒ වගේ අනිත් සත්‍යයන්ට නොමැති සුවිශේෂී ලක්ෂණ උන්වහන්සේ තුළ තිබිලා තියෙනවා අපේ ධර්මයේ හැටියට. ඒ කියන්නේ අන්ධකාරය උනත් පේනවා කියලා දක්වලා තියෙනවා. ඒ වගේ උප්පත්ති පතරවරන් දෙවිවරුන්ගෙන් ආරක්ෂාව ලැබමින් අනිත් සත්‍යෝ සාමාන්‍යයෙන් ඔළුව පල්ලෙහාට දාලා තමයි මෞකුසින් බිහි වෙන්නේ. නමුත් බෝසතාණන් මහසේ කකුල් දෙකෙන් තමයි පල්ලෙහාට එන්නේ. ඊට පස්සේ ඒ එනකොටම බ්‍රහ්මයෝ දෙවිවරු තමයි උන්වහන්සේව පිළිගන්නේ. ඉතින් ආකාශයෙන් උෂ්ණ සහ සීත දිය ධාරා ඇවිල්ලා උන්වහන්සේගේ ශරීරය පිරිසිදු වෙනවා. මේ ආදී ලෙසට බැලුවම ඍතුව සම වෙනවා. ඉතින් මේ විදිහට ගත්තම මේ බෝසතාණන් වහන්සේගේ ජීවිතේ සාමාන්‍ය මිනිස්සෙට නැති සුවිශේෂී ලක්ෂණ පෙන්වුම් කරනවා. ඒක ගැන වාදයක් නැහැ. නමුත් මේ සුවිශේෂී භාවයේ සීමාවක් තියෙනවා. ඒක අපි දැනගන්නට ඕනේ. ඒ සීමාව තමයි උන්වහන්සේත් නිදාගන්නවා, ලෙඩ වෙනවා, වයසට යනවා කියන ලක්ෂණ වලින් උන්වහන්සේ මිදිලා නැහැ. නමුත් අර කියපු සාමාන්‍ය මිනිස්සෙක්ගේ ස්වභාවයෙන් අපි සලකන්නට සුදුසු නැහැ. ඒකට හේතුව මොකද්ද? උන්වහන්සේ ලැබිච්ච වාසනාවක් අතන දෙයක්වත් නෙමෙයි. තමන් වහන්සේම ප්‍රගුණ කරගෙන ආපු ඒ අසාමාන්‍ය ගුණය නිසා තමයි අර වගේ මෞකුස ඉන්නකොට ඒ පරියන්කේ බැඳගෙන ලෝකෙ දිහා බලන් හිටියා කියලා දේශනාවේ සඳහන් වෙන පොත්පත්වල. මෞකුසෙන් බිහි වෙච්ච ගමන් ඉදිරියට ගමන් කරන්නේ ධර්මතාවයක් ලෙස. ඒ වගේම සීහනාද සිද්ධ කරන්නේ මේ ආදී සුවිශේෂී දේවල් ඒ අවස්ථාවේ විතරක් නෙවෙයි පරිනිර්වාණය දක්වාම උන්වහන්සේගේ ජීවිතේ සිද්ධ වෙලා තියෙනවා.